සුදුවෙන් මගින් පුද්ගලින් පැහැර ගැනීම සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයේ විසින් වරෙන් තුනිකුත් කළ පසුබිමක් තුළ ඔහු පසුගිය 26 වනදා රාත්‍රියේ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් නරහින් පිටපිහිටි ලංකා පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 27 වනදා අත්අඩංගුවටගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අද දින දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ. අනතුරුව බන්දනාගාර නිලධාරීන් භාරය රාජිත සේනරත්න මහතා අදාළ පෞද්ගලික රෝහල තුරුමෙන් ප්‍රතිකාර ලබා ගත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමෙන් අනතුරුවයි. මේ අතර බන්දනාගාර රෝහලේ වෛද්‍යවරියක් රාජිත සේනරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගිය 28 වනදා ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියා. සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බන්දනාගාර වෛද්‍යවරිය නිර්දේශ කළේ රාජිත සේනරත්න මහතා බන්දනාගාර රෝහලට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ හැකි බවයි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා බන්දනාගාර රෝහලට රැගෙන යාම සඳහා එම රෝහලට අයත් ගිලන් රථයක් ඊයේ පස්වරුවේ නරහින් පිටපිහිටි ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණියා. කෙසේ වෙතත් රාජිත සේනරත්න මහතා ඊයේ දින බන්දනාගාර රෝහල වෙත රැගෙන ගියේ නැහැ. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගෙන් අධිකරණ හමුවේ පසුගිය 23 වනදා ගොනු කළ අපේක්ෂිත ඇප ආයුධපත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ අද විමසා බැලුණා. ඒ අනුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇප මත උදාහරණ ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය නියෝග කර සිටියේ. ඒ අනුව සැකකාර රාජිත සේනරත්න මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළා. එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද ඇප නියෝගයේ සඳහන් කළා. කොන්දේසි සපුරාලීමෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රාජිත සේනරත්න මහතා මුදාහන් ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය රෝහලෙන් නික්ම යාමෙන් පසුව රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි සැකකාර රාජිත සේනරත්න මහතා නියම කර සිටියේ. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුවට සැකකාර රාජිත සේනරත්න මහතා සම්බන්ධ කර තිබෙන ආකාරය අවිධිමත් මෙන්ම දෝෂ සහගත බවයි. ඒ අනුව ඔහුට එල්ල කර තිබෙන චෝදනා ඇප පනත යටතේ ඇප ලබා දිය හැකි වැරදි හේයින් එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.